අයිපෝ යාලුවනේ වෙල්කම් බැක් ටු කල්යාණි ජලසොන් කිංඩම් channel අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ මීඩියම් සයිස් කෙනෙකුට කොහොමද අපි මූලික පතුරුම නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකේ අවසානයේදී ඔයාලට මම දාලා තියෙනවා මේ සඳහා අවශ්‍ය කරන හැම මිම්මක්ම. So today I would like to share with you how to make a medium size bodice block. By end of this video you will be able to see all the measurement which you need. So if you didn't subscribe to my channel yet, please don't forget to subscribe. ඉතින් අපි බලමු කොහොමද මේ මූලික පතරම හදාගන්නේ කියලා. ඉතින් උරහිස සඳහා මම අරගෙන තියෙනවා අඟල් 15ක්. ඒ 15 දෙකට බෙදාගෙන මගේ මේ තිරස් රේඛාව මත මම ලකුණු කරගන්නවා. කර පළල විදිහට මං අඟල් 3ක් අරගෙන තිනවා. ඒ වගේම උරහිසේ හැඩය සඳහා අඟල් 1මාරක් ගන්නවා. මතක තියාගන්න මේක මූලික පතරුමක්. ඔයාලට ඉදිරිපස කර ගැඹුර ඔයාලගේ කැමැත්ත පරිදි අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි අත්කට නිර්මාණය කරනකොට අඟල් 7මාරක් 15ට මේ විදියට දාලා ඒ අංශයේ ඉඳලා තිරස් 4 රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාව මත තමයි පපුව රේඛාව 4ට බෙදලා ඒකට එකක් එකතු කරලා ලැබෙන ගාන අපි ලකුණු කරගන්නේ. ඉතින් අපි මේ මූලික පතරමට මෙහුම් වාසි එකතු කරගන්නේ පසුව. මේ අත්කටේ හැඩේ සඳහා අඟල් භාගයක් මම ඇතුලින් ලකුණු කෙරුවා. ඒ වගේම L හැඩේ තියෙන තැනින් අඟල් 4න් 3ක් මම ඉහළට ලකුණු කෙරුවා. ඔයාලා මේ બ્લોක් එකට A-line ගවුමක් වගේ මහනවා නම් මහුම් වාසිත් එකතු කරලම ඔයාලට කරන්න පුළුවන්. එතකොට ඔයාලා මේ අඟල් 4න් 3 වෙනුවට අඟල් 1යි කාලක් අත්කටට හැඩේ සඳහා පාවිච්චි කරන්න. දැන් අපි උරහිසේ සිට පහලට ඒ ලැබෙන අපි පාවිච්චි කරන ගානට අඟලක් එකතු කරලා මේ විදිහට 17ක් මම ලකුණු කරනවා. සාමාන්‍යයෙන් මීඩියම් සයිස් කෙනෙකුට උරහිසේ ඉඳලා ඉන දක්වා අඟල් 16යි. මම අඟලක් වැඩිපුර තව එකතු කරගත්ත සයිඩ් ඩාට් දාන්න නිසා. ඉතින් ඔයාලට සයිඩ් ඩාට් දාන්න අවශ්‍ය නැත්නම් ඔයාලට මේ අඟල එකතු කරගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මම ඒ රේඛාව මත මගේ ඉන මීම 32 දෙකට බෙදලා එකට එකක් එකතු කර ලැබෙන ගාන මම ලකුණු කරගෙන පපු රේඛාවයි ඉන රේඛාවයි මේ විදිහට සම්බන්ධ කළ රේඛාවකින් එකතු කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඩාට්ස් අතර පරතරය දෙකට බෙදලා මේ විදිහට ලකුණු කරගන්න. ඉතින් ඩාට්ස් අතර පරතරය මීඩියම් කෙනෙකුට අඟල් 8ක් හෝ 8මාරක් වෙනවා. මං 8 අරගෙන දෙකට බෙදලා මේ විදිහට ලකුණු කරගත්තා. ඊට පස්සේ මේ උරහිසේ මුදුනේ සිට අඟල් 10මාරට මං එකක් එකතු කරලා ගන්න. ඒක තමයි අපේ බස් පොයින්ට් එක. මේ විදිහට මම 11මාර ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඩාට් එකේ මූලික කොටස නිර්මාණය කරන්න. අපි මේ ඩාට් එකේ පළල විදිහට එක පැත්තකට අඟල් භාගෙ භාගෙ තමයි ගන්නෙ. ඉතින් ඔයාලා දන්නවා මේ සයිසස් වලට අනුව මේ ඩාට්ස් වලට ගන්න මිමි වෙනස් වෙනවා. දැන් මේ අංශ මිම්මෙන් අපි අරගන්නවා දෙකට බෙදලා ලැබෙන ගාන. දැන් මට මෙතන තියෙනවා 8ක්. මේ 8 මන් දෙකට බෙද්දා මට 4ක් තියෙනවා. දැන් මම මේ ඩාට් එකේ මෙතන ඉඳලා අඟලක් ඉහළට තියාගත්තා. ඊට පස්සේ මම මේ විදිහට රූල ඇංගල් එකට තියාගෙන අර 4 තියෙන්නේ 8 දෙකට බෙදලා ගත්ත රේඛාවක් ඇඳගත්තා. දැන් දෙපැත්තටම අඟල් භාගෙ භාගෙ මම ලකුණු කරගන්නවා. දැන් ඔයාලා මේ කලින් ඇඳගත්ත රේඛාව අඟල් භාගයකින් ඔයාලගේ දකුණු අත පැත්තට දික් කරගන්න. මේක තමයි අපේ ඩාට් එකට එන අලුත් රේඛාව. ඉතින් මේ අංශ ඩාට් දාන නම් විතරයි ඔයාලට මේ දේවල් කරගන්න ඕනේ, නැත්තම් අවශ්‍ය නැහැ. දැන් අපි මෙතන ඉඳලා අඟල් 8ක් 15ට ලකුණු කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන්
මේ විදිහට තිරස් රේඛාවක් ඇඳලා අඟල් දෙකක් ඉහළට උස්සලා අපේ උකුල දක්වා ඩාට් එක දික් කරගන්නවා. ඉතින් උකුල මිම්ම මං ගත්තේ අඟල් 38යි. ඒ 38 මං හතරට බෙදලා අඟලක් එකතු කරලා තමයි මේ විදිහට උකුල මිම්ම අරගෙන තියෙන්නේ. දැන් අපි මේ විදිහට රේඛාවකින් සම්බන්ධ කරනවා ඉන දක්වා. දැන් අපිට පුළුවන් අපි 8ක් ගත්තනේ පහලට එතන ඉඳලා අඟල් දෙකක් ඉහළට උස්සලා මේ විදිහට අපේ ඩාට් එක නිර්මාණය කරගන්නවා. දැන් අපි මේ විදිහට ඔයාලට ඕනනම් දික් කරගන්න පුළුවන්. ඒ ලයින් ෂේප් එකට ඕනනම් පළල වැඩි කරගෙන මේකෙන් ඊළංගාමක් වුණත් හදාගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ ෆ්‍රොන්ට් කියලා මම ලියා ගන්නවා. මේක සෙන්ටර් ෆ්‍රොන්ට්, ඒ කියන්නේ ඉදිරිපස. ඉතින් මෙතනදී ඔයාලා කපා ගන්නකොට මේ පතරුම තියලා හදා ගන්නවා නම් මෙතනෙමත් තියලා හදා ගන්න පුළුවන් අවශ්‍ය නම් මෙහෙන්ව සඳහා කරට අඟල් කාලකුත් ඒ වගේම උර හිසට අත් කරට අඟල් භාගිකුත් අංශවලට අඟල් එකකුත් මං එකතු කරගන්නවා. මෙතනදී අපිට සයිඩ් ඩාට් තියෙන නිසා අපි සාමාන්‍ය විදිහට මෙහොන් වාස් එකතු කරගන්න නැහැ. මේ හැඩයට ඇඳගන්න ඕනේ. මේ විදිහට තමයි අපි මෙහෙම නමලා ඊට පස්සේ පොඩ්ඩක් එළියට එනවනම් ඒ චුට්ට කපලා දාන්න. දැන් අපි මේ කොටසම පාවිච්චි කරලා ඔයාලට පුළුවන් පිටිපස කොටසක් නිර්මාණය කරන්න. ඉතින් පිටිපස කර ගැඹුර සඳහා මං අඟලක් පාවිච්චි කරනවා. අත්කරට අඟල්ලක් අඟල් භාගයක් ඉහලින් එළියට වෙන ලකුණු කරනවා. දැන් මම මේ ඩාට් එක නමාගෙන තමයි තියෙන්නේ, මොකද අපි පිටිපස්සට සයිඩ් දාන්න නැති නිසා. ඉතින් මේ පතරම උපයෝග කරගෙන පිටිපස කොටසත් අපිට නිර්මාණය කරගන්න ලේසි. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට ඔයාලගේ බ්ලොක් එක තියාගන්න. මං අඟල් භාගයක් මේ විදිහට පිටිපසින් වැඩි කෙරුවා. දැන් ඔයාල මේ ඩාට් එක නමාගෙන තියෙන්නේ. දැන් ඔයාලට ලේසියෙන්ම මේ විදිහට ඔයාලගේ ඉතිරි රේඛාව ඇඳගන්න පුළුවන්. ඉතින් මෙතනදී වැඩි වෙනසක් වෙන්නේ නැහැ. පිටිපසට ඩාට් අතර පරතරේ මං අඟල් කාලක් අඩු කරගන්නවා. ඉතින් ඔයාල සිප් එකක් වගේ දාලා ටයිට් එකට ඇඳුම මහනව නම් ඒ විදිහට නීට් එකට අපිට ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් බුරුල්ලකට ඇඳුමක් මහනව නම් ඉදිරිපසට ගත්ත ඩාට්ස් අතර පරතරයේම පිටිපසටත් ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට රේඛා තුනක් ඇඳගත්ත. පළවෙනි රේඛාව බස්ට්, දෙවෙනි රේඛාව වේස්ට්, ඒ කියන්නේ බස් කියන්නේ පපෝ වට, වේස්ට් කියන්නේ ඉන, හිප් කියන්නේ උකුල. ඒ වගේ මෙතන තව වෙනසක් තියෙනවා. පිටිපස ඩාට් වල උස අපිට ඉදිරිපසට වඩා අඟලකින් අපි හැමතිස්සෙම අඩු කරගෙන තමයි ලකුණු කරගන්නේ. ඒ කියන්නේ ඉදිරිපසට 10 මාරක් එනවනම් පිටිපසට 9 මාරයි, ඉදිරිපසට බස් පොයින්ට් එක දක්වා උස 10ක් එනවනම් එතකොට අපිට 9යි වෙන්නේ. ද හැමතිස්සෙම මේ වෙනස අඳුනගෙන ඔල ඩාට්ස් ලකුණු කරගන්න. දැන් මම මේ විදිහට ගත්ත මෙහුම් වාසි ඇතුලෙන් ලකුණු කරගන්නවා. ඒකට හේතුව අපි මෙතන මෙහුම් වාසිත් එක්කම මේ පතරම කපා ගත්ත නිසා. ඉතින් ඔයාල ඇඳුමක් මහනවා නම් ඔයාලට පුළුවන් අපි ගන්න මෙහුම් වාසි වල කට් මාක් දාගන්න. එතකොට නෝට් අර කට් එකක් පොඩි කට් එකක් දාගන්න. එතකොට ඔයාලට
හරියටම මෙහුම් වාසි කොච්චර තියෙනවද කියලා අඳුන ගන්නත් පුළුවන්. ඉතින් කාබන් කොළ තියන්න අවශ්‍ය නැහැ. ලේසියෙන් මහගන්න පුළුවන් මේ පොඩි කට් මාක් එකක් දාගත්තාම. දැන් අපි මේ විදිහට ඩාට්ස් අතර පරතරයෙන් අඟල් කාලක් අඩු කර ගන්නවා. ඉතින් මං ගත්තේ අඟල් 4 ඉදිරිපසට, දැන් පිටිපසට මං ගත්තේ 3.75. දැන් මං උරහිස්සේ ඉඳලා මේ විදිහට ටේප් එක තියලා මම 9 මාරක් ලකුණු කරගන්නවා. මොකද ඉදිරිපසට මං ගත්තේ 10 මාරක් නිසා. දැන් මම මෙතන ඩාට් එකේ පළල අඟල් භාගය දෙපැත්තට ලකුණු කරගන්නවා. දැන් මේ විදිහට අඟල් දෙකක් උස්සනවා. දැන් අපේ මේ පිටිපස පතරමත් අපි නිර්මාණය කරලා ඉවරයි. ඉතින් මං හිතනවා ඔයාලා යම් දැනුමක් මේ වීඩියෝ එකතරින් ලබා ගන්නති කියලා. අමතක කරන්න එපා වෙනද වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඒ වගේම අනිත් අයත් එක්ක ෂෙයා කරන්න. තාමත් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා විතරක්ම මදි. ඔයාලා නොටිෆිකේෂන් රිනුව ක්ලික් කරුවේ නැත්නම් මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට ලබා ගන්න බැහැ. ඒ නිසා ඒක අමතක නැතුව, අමතක කරන්න නැතුව, මතක ඇතිව කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් නැවතත් ඔයාලා හැම දෙනාටම ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් ඔයාලා හමු වීමට බලාපොරොත්තු වෙනවා. තවත් පතුරන් කිහිපයක් මට කරන්න තියෙනවා. ඉතින් ඉදිරියේදී මම මේ හැම දෙයක්ම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. Thank you so much for watching my video. I hope you have learned something new today. And see you with another valuable video. Till then, take care. Bye-bye.